බෝලේ විකට් පොළුවල වැදිලා පොල්ල දෙසරයක් බම්පෙලා විකට් කීපක පැත්තර විසික්වෙනවා පෙනිපෙනි. ප්‍රතිවාදී කණ්ඩායම ක්‍රීඩකයෙක් ඇහුවොත් එහෙම මේ මචන් රීවිය එක ගන්න නැද්ද කියලා. ඉතින් අර දැවීගිය ක්‍රීඩකයාට මලපයින් එක සාධාරණයි. මොකද ඌත් ඒ වෙලාවේ අන්දමන්ද වෙලා ඉන්නේ. මොකද්ද උනේ කියලා කකුල් දෙක ඇටින් බෝලේ ගියා. ටොංගාල හත් දැක් වෙන විකට් එක දෙසරයක් බම්පෙලා යනවා මං හිතන්නේ විකට් කීප පැත්තට. ඉතින් ඒක දැක දැක අර ස්ලිප් පොල හිටි සදීර සමිවික්කම අහනවා මේ මචන් රීවිව් එක ගන්න නැද්ද කියලා. ඉතින් අරුට මලපයින් එක සාධාරණයි. මේක සිද්ධිය නම් මරු සිද්ධිය. මේක ආතල් මේක තියෙන්නේ මේ මොකද ස්ලෙජින් අර ස්ලෙජින් කියලා කියනවා. හිතට මානසික වටකතන්දරයක් ගොඩක් අර ගන්න මේ මේ විකට් ආවට පස්සේ අර බැට්ස්මන්ට කරන සීන් එක ස්ලෙජින් කරනවා කියලා කියන්නේ. හරි මෙතන වෙන සීන් එක තියෙන්නේ. මේක අන්තිමට මේ දඩේ කන්නේ වුණෙත් මේ මූටමයි මේ බැට්ස්මන්ට උඩ දඩ කන්න. මොකද ඕක දැන් අර කියන සීන් එක කවරේ මොකක්ද උත්තර යනකොට අපුණත් අන හූ හූ ගන්න වගේ එකක් කරනවා. මරු ෂේප් එක යහන්නේ මචන් රිවිව් එක ගන්නත් දෙල ඒකට අරුව බැට් එක උස්සන් දැඟලු එකට උට තරංග ගාස්තුවෙන් 15% උට මේ දඩ ගහලා තියෙනවා. මේ ක්‍රිකට් වල මේ වගේ ආතල් සිද්ධ තියෙනවා. මේ අමාරු මේ අර මේ ටයිම් අවුට් කතන්දරය තමයි මම හිතන්නේ ගොඩක්. මම ජාත්‍යන්තර සමහර ක්‍රිකටර්ස්ලාත් කියලා තිනවා මේ ලංකාවේ ඒ තත්ත්වයට වැටෙන්න ඕනේ නැහැ කියලා. මම දැක්ක සමහර කණ්ඩායම් වල අර බිග් ෆෑන්ස්ලා කියලා තිබ්බා මේ ලංකාව කියන්නේ අර නිහතමානී සහ හොඳ කණ්ඩායම්. ඒගොල්ලෝ ඒ තත්ත්වයට වැටෙන්න ඕනේ නැහැ කියලා මේ සිද්ධියට